වන් ස්වර්ණවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එකතු වන්නේ මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල ලක්ෂ 7කට ආසන හෙරොයින් අදත් පොලිස් බහරේට වර්ජනේ නිර්ත දුම්රිය සේවකයින්ට රතු එලියක් අද දිනවන විට සේවයට වාර්තා කරන්න ඕනි. එම වාර්තා නොකළොත් ඔවුන්ගේ සේවය අත්තිටීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු සංවිධානය කර තිබෙනවා. විශේෂ කාර්ය බලකාය තවත් ග්ලයිෆොසෙට් තොගයක් වටලයි. දඩපුට්ටුව ඝාතන සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ අපේ රටේ කොයි කාටත් ඉන්ටර්නෙට් SLT බ්‍රෝඩ්බෑන්ඩ් වෙතින් ග්ලයිෆොසේට් රසායනිකය ළඟ තබා ගැනීම හෝ අලෙවි කිරීම මෙරටදී තහනම් වූ කාරණයක්. නමුත් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ග්ලයිෆොසේට් නිෂ්පාදනාගාරයක් වැටලීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. ඒ මහයිලු පල්ලම ප්‍රදේශයේදී. තහනම් වල්නාශක නිෂ්පාදනාගාරයක් මහයිලු පල්ලම සේනපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයේ හදිසි වැටලීමක් කළේ ඊයේ පසුවරුවේදී. සේනපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක බිම් මහලේ මේ නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පැවසුවේ එම ස්ථානයේ තිබී ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 36ක් සහ ග්‍රෑම් 500කට ආසන ප්‍රමාණයක් සොයාගත් බවයි. ඊට අමතරව තවත් ග්ලයිෆොසේට් ලීටර් 322ක් විශේෂ කාර්ය බලකා බහරයට ගෙන තඹුත්තේගම මහවැලි අධිකාරියට බහර දී තිබෙනවා. වසර පහක පමණ කාලයක සිට පවත්වාගෙන ගිය මෙම නිෂ්පාදනාගාරයේ හිමිකරු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. දුම්රිය වර්ජනය අද 6 වන දවසටත් ක්‍රියාත්මකයි. මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුන් වගේම රාජකාරී කටයුතු සඳහා පිටත්ව ගිය අයත් දැඩි අසීරුතාවට පත් වුණා. කොහොම වුණත් අද මධ්‍යම රාත්‍රියට පෙර කොන්ත්‍රාත් පදනමේ දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකළොත් ඔවුන් සේවය හැර ගියාසේ සලකන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. දුම්රිය වර්ජනයට එක්ව ඇති වෘත්තීය සමිති සමග අවස්ථා කිහිපයකදී විවිධ පාර්ශ්ව පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් අදත් වර්ජනය ක්‍රියාත්මක වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විය හැකි අපහසුතාව ගැන සිතා වර්ජනය අත්හරින ලෙසයි. ඊට වෘත්තීය සමිති මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සේවයට නොපැමිණෙන සේවකීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. යම් ලෙසකින් පැය 24ක් තුළ වාර්තා නොකළොත් සේවය අත්හැර ගියාසේ සලකා කටයුතු කිරීමට නියෝග කරලා තියෙනවා. කොන්ත්‍රාත් පදනම් මත සේවයේ නිරත අය සිටිනම් අද දිනවන විට සේවයට වාර්තා කරන්න ඕනි. එම වාර්තා නොකළොත් ඔවුන්ගේ සේවය අත්තිටීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු සංවිධානය කර තිබෙනවා. දැනට විශ්‍රාම ගොස් තියෙන අයට අපි ආයාචනා කරා නැවත සේවයට පැමිණීමට කැමති නම් වාර්තා කරන්න කියලා. ඒ අනුව පැමිණි විශ්‍රාමික රීදුරන් ඇතුළු පිරිසකට අද වසරක් සඳහා යලි පත්වීම් ලිපි ලබා දුන්නා. මෙතර වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලයේ පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද දවසේදී දුම්රිය වාර 40ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. එහෙත් ප්‍රමාණවත් දුම්රිය නොමැතිකමින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා යන සිසුන් මෙන්ම රාජකාරී සඳහා ගිය අයද අදත් පීඩාවට පත් වුණා. හරක් පටවන්නේ නෝ මීට වැඩි හොඳ. මේ එන්ජින් එකේ ඇදිලා ආවේ. අන්තිම අසාධාන මේ ඉදීම. මට නම් ඉතින් ඉතින් මේවා තමයි තීන සමාගම් වලට දෙන්න ඕන. මේකේ අර මැතිය මිතුරු යන්නේ නැහැ නේ ඒකයි වෙලා තියෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී පැවති උත්සව කිහිපයකට සහභාගී වුණා. එහිදී ව්‍යවසායකයන් වෙනුවෙන් පැවැත් වූ සම්මාන ප්‍රදානය සහ ඉන්දිය ගුවන් හමුදාපතිවරයාගේ හමුව කැපී පෙනුණා. මේ වසරේ හොඳම ශ්‍රී ලංකා වෙළඳනාම සම්මාන ප්‍රදාන උත්සවය ඊයේ රාත්‍රී කොළඹදී පැවැත් වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේතර ග්‍රාමාධිපතිවරයා සහ ඉන්දියා ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් බිරේන්ද්‍ර සිං බිනෝවා මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා.
මෙහිදී ඉන්දිය ගුවන් හමුදාපතිවරයා අග්‍රමාත්‍යවරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමු අතර මේ අවස්ථාවට දෙරට ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා. මතින් නිදහස් රටක් තනන්නට කැපවෙන ආරක්ෂක අංශවලට අද තවත් මත් ජාවාරමක තොරතුරු හෙළි කරගන්නට පුළුවන් වුණා. ඒ ග්‍රෑන්ඩ් පාස් පැත්තේදී මේ විදිහට සොයාගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට ආසන්නයි. පුද්ගලින් දෙදෙනෙක් හෙරොයින් අලෙවි කිරීමට සූදානම් වී සිටින බවට ග්‍රෑන්ඩ් පාස් දූෂණ මර්ධන අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබුණා. ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් කොස්කසන්දිය ප්‍රදේශයේ සහ සේස්පුර පදිංචි අදාළ සෙකකරුවන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළා. එයිදී ඔවුන් දෙදෙනා හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. කොළඹ උතුරු බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෑනල් ගුණතිලක මහතාගේ උපදෙස් මත කළ මෙහෙයුමේදී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 7කට ආසන්නයි. 28 සහ 32 වැනි සෙකකරුවන් සහ හෙරොයින් මර්ධන මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එළඹෙන මැතිවරණයේදී ඔබේ ගම සහ නගරයට ගැලපෙන සුදුසුම ජනතා නියෝජිතයින් කවුද? අදත් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම අපේක්ෂකයින් ඒ වෙනුවෙන් සිය නාම යෝජනා බාර දුන්නා. එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මාබුල නගර සභාවට සහ වත්තල ප්‍රාදේශ සභාවට අද නාම යෝජනා බාර දුන්නා. මේ අතර එක්සත් ජාතික පක්ෂය අද ගාල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා බාර දුන්නේ හික්කඩු නගර සභාවට සහ නෙළුව ප්‍රාදේශ සභාවටයි. එක්සත් ජනතා නිදහස් සඳහන් නියෝජිතයන් අද පෙරවරුවේ නාම යෝජනා බාර දුන්නේ බදුලි දිස්ත්‍රික්කයේ ඇල්ල බණ්ඩාරවෙල කන්ද කැටිය සහ මීගහ කිවුල ප්‍රාදේශ සභාව සඳහායි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අද දහවල් බොරලැස්ගමුව නගර සභාව සඳහා නාම යෝජනා බාර දීමට පැමිණි අයුරින් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් නාවලපිටිය නගර සභාවට, පස්භාගේ කෝරළේ ප්‍රාදේශ සභාවට සහ ගඟ ඉහළ ප්‍රාදේශ සභාවටත් අද නාම යෝජනා බාර දුන්නා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහායි. මේ අතර යාපනය චාවකච්චේරි නගර සභාවට EPDP පක්ෂය අද නාම යෝජනා බාර දුන්නා. පළාත් පාලන මැතිවරණයේ මුල් අදියරේ නාම යෝජනා බාර ගැනීම අනිද්දා දහවල් 12න් අවසන් වෙනවා. වැලිගේ පොළ පැත්තේ නිවසකට ඊයේ පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා. ඒ නිවසේ හිමිකරු කියන්නේ තමන් දේශපාලන පක්ෂයකට සහය පළ කරන නිසා මේ ප්‍රහාරය එල්ල කළා කියලයි. රක්වාන වැලිගේපොළ හඳගිරිය බැබිල මන්සන්දිය අසල නිවසකට ඊයේ රාත්‍රී රත පෙළපාලියකින් පැමිණි පිරිසක් නිවසේ ගෘහ භාණ්ඩවලට හානි කර තිබෙනවා. ඒ අවස්ථාවේදී නිවසේ සිටි හිමිකරු ඔහුගේ බිරිඳ සහ පුතාට තුවාල සිදු වී නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපි මේ රත්නපාල කියලා මේ මහින්ද මහත්තයාගේ පොහොට්ටුවට වැඩ කරන්නේ. ඉතින් ඒකර තමයි වැඩ කරන්න එපා එහෙම කියලා මේ තර්ජනය කළා ගහලා බඩු පොඩි කියලා. පොලිසිය පැවසුවේ අවස්ථාවේදී නිවස අසලින්ගේ පුද්ගලින් තිදෙනෙකුටද පිරිස පහර දී ඇති බවයි. තුවාල ලැබූ එම තිදෙනා වැලිගේ පොළ දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් බලංගොඩ මූලික රෝහලට මාරු කර තිබෙනවා. ඊයේ හවස පෙළපාලියක් ආවා. දෙපැත් කෑ ගහ හුදියාගෙන ඒ ඇවිල්ලා තමයි අපි පාරේ එනකොට අපිට ගැහුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දවසින් දවස අලුත්වන අලි ඇතුන් ඝාතන රැල්ලට තවත් ඇතින්නක එකතු වුණු පුවතක් අපට අහන්නට ලැබෙනවා. ඒ තිරප්පනේ ප්‍රදේශයෙන්. තිරප්පනේ සෙම්බුකුළුම ප්‍රදේශයේදී මේ ඇතින්න වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. සෙම්බුකුළුම ප්‍රදේශයේ වනලැහැබක තිබියදී ඇතින්නගේ මළසිරුර දැක ඇත්තේ ප්‍රදේශයේ ගුවියෙක්. පණ්ඩුලගම වනජීවි කාර්යාලයේ නිලධාරීන් අද උදෑසන මේ ඇතින්නගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා. එහිදී අනාවරණය වී ඇත්තේ එම ඇතින්නට වෙඩිතබා ඝාතනය කර ඇති බවටයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දවස්වල ඉන්නේ මහනුවර. අද උදෑසන දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව එතුමන් මාධ්‍යයටත් අදහස් දක්වා සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට දළදා මාලිගාවට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා.
සමගිය අපි බොහොම කැමති සමගියට මුත් එක්සත් ජාතික පක්ෂය නෙමෙයි ඇත්ත මේ ආණ්ඩුවේ සම්පත් විකුණන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂස් දායක වුණානේ. එතකොට දායක වෙලා ආණ්ඩුවක් පිටවලා තියෙනවා. මේ ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කළා නැහැ. අපේ කට්ටිය තමයි ගිහිල්ලා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න උදව් කරන්නේ. අපි ගිහිල්ලා ඒ දායක වෙන අයත් එක ගිවිසුමක් ගැහුවා. අපිත් ඒකේ කොටස් කාරයෝ වෙනවා. ඉතින් අපි කියන්නේ මේක පොඩක් ඉවත් වෙන්න. ගුවන් මගින් හොර රහසේ අපේ රටට රැගෙන ඒමට තැත් කරපු කිලෝ 6ක රත්රන් තොගයක් අද රේගු නිලධාරීන්ට කොට වුණා. මේ රත්රන් තොගේ වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි. ඉතා සූක්ෂම ලෙස අත්බැගේක සංවා ඩුබයි සිට මෙරට රැගෙන ස්වර්ණාභරණ තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී රේගු බාරයට ගත්තා. රේගු නිලධාරීන් පැවසුවේ කිලෝග්‍රෑම් 6කට ආසන්න බර මෙම ස්වර්ණාභරණ තොගේ වටිනාකම රුපියල් කෝටි 3කට අධික බවයි. 34 හැවිරිදී හලාවත ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු රේගු නිලධාරීන්ට පවසා ඇත්තේ ඩුබයි ගුවන්තොටුපලේදී කිසියම් පුද්ගලයෙකු මේ රන් ආභරණ අඩංගු අත්බෑගය කටුනායක ගුවන්තොටුපලට ගෙන ගොස් දෙන ලෙස පවසා තමන්ට ලබා දුන් බවයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමන්ට අනුව මේ ඇවිල්ලා තියෙන්නේ වෙසක් කාලේ. ඒ කතාව වගේම තවත් අය තවත් තැන්වල කියව කතා දැන් දකිමු. කියන කතා තුළින් කියන කතා දැන් ඉතින් අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ පක්ෂ බෙදෙන්න නෙවෙයි, පක්ෂ එකතු වීම. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තුළ දිනවීම තමයි අභියෝගය. එක්සත් ජාතික පක්ෂය ඕනේ අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. මේ රටේ හැමෝගෙම අයිතිවාසිකම් රකින්න පක්ෂයක් නිසා අපි හිතනවා ජනතාව හරි තීන්දුවක් ගනි ඡන්දෙ දෙනකොට. අපි ඉතින් ඒ කට්ටියට සුබපතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන්. හැබැයි අපි කියන්නේ එතුමන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්න ගමන් UMPත් රකින්න රැකෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතර රැක ගන්න පුළුවන් නම් ඒක මේ වාමාංශික ජාතිකවාදී බලවේග වලට හොඳ දෙයක්. බිංදුවට බිංදුවක් එකතුනත් බිංදුවයි. බිංදුවෙන් බිංදුවක් අඩු වුණත් බිංදුවයි. ඒ නිසා ගණිතය අනුව නම් අපිට අදාළම නැහැ. නමුත් අපි හිතන මේ රටේ ජනතාව බලන් ඉන්න මේ ජුගුත්සාදනක දර්ශන. ඊයේ මහා දේශ ප්‍රේමිත්වෙන් කෑමව දෙන අය අද අනිත් පැත්තට හැරිලා කොහොමද මේ හැසිරෙන්නේ? වෙසක් කාලෙට තමයි බකට් වලට මිලක් නියම වෙන්නේ. මේ වෙසක් කාලේ. ඉතින් වෙසක් කාලේ ඇත්ත හේතුවක් තියාගෙන හේතුවක් මත ගියත් නැති හේතුවක් මවාගෙන හදාගෙන ගියත් යන්නේ මේක වෙසක් කාලේ හින්දා බකට් වලට මිලක් නියම වෙන කාලේ හින්දා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ account එකේ 300,000 ගාණ ඇතිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිණුමෙත් සල්ලි නැහැ. සල්ලි තියෙන කාගේ ළඟද කියලා මිනිස්සු දන්නවා. අපිට මේ අප බැඳගත්තෙත් මොහා මාරුවේ. අපි මැතිවෙන ව්‍යාපාරෙත් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ ගිණුමක් ආරම්භ කරලා පරිත්‍යාග කරන්න කැමති කට්ටියට උදව් කරන්න කියලා. අපේ රටේ මිනිස්සු අලිමස් කන්නේ නැහැ. හැබැයි සමහර හිත් පිත් නැති මිනිස්සු අලි ඇතුන් මරා දානවා. හස්ති රාජයින්ගේ ඇද්දල කපා ගන්නවා. උන් යන්නේ මන් වසා අලි වැටවල් බඳිනවා. අපේ රටේ සද්දන්තේන්ට උදා වෙලා තියෙන අභාග්‍ය සම්පන්න කල දසාව ගැන මේ දවස් ටිකේම තොරතුරු අපි ඔබට කිව්වා. කොහොම වුණත් දලපෝටුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ වගේම ගල්ගමුවේදී වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලලා විරෝධතාවකුත් පැවැත්ුණා. ගල්ගමු ඇතුළු ප්‍රදේශ 6ක ප්‍රදේශවාසීන් අද ගල්ගමු නගරයේදී විරෝධතාවක නිරත වුණා. එම ප්‍රදේශවල පවතින වනාලි ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මේ පිරිස ගල්ගමු නගරයේ සිට ගල්ගමු වනජීවී කාර්යාලය දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා. ලබන සිකුරාදා වයඹ පළාත් භාර සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා හමු වී ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට පොලිසිය පොරොන්දු වීමෙන් අනතුරුව උද්ඝෝෂණය අවසන් වුණා. මේ අතර දලපූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් 8 දෙනෙක් අද මහව අධිකරණයේ ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 26 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිදික්කවරයාගේ ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්. විභාගය විනාශයක් කර නොගත් හැටි. ඒ ගැන තොරතුරු දකිමු මේ විරාමයෙන් පස්සේ.
විරාමයෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ නවීන රටක් හදමු. නිල හරිත ආර්ථිකය ප්‍රතිකර්මයයි. ඒ දුවේ පෙරේද ඉඳලා කණ්ඩ බෑ කිය කිය ඉන්න සිද්ධාලි පසුමද ගත ගමන් බොන්න පුළුවන්නේ. අනර්ගතම ආයුර්වේද ඔසු ස්තරම්ම සූදමුසු වී බිඳු රැකවරණයට. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු මීකොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. මෙහිදී තුවාල ලැබූ පාසල් සිසුවාට රෝහලේ සිට විභාගයට පෙනී සිටීමට බලධාරීන් අවස්ථාව ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හයිලෙවල් මාර්ගයේ හෝමාගම මීගොඩ මහවිද්‍යාලයේ ඉදිරිපිටදී අද උදෑසන මේ අනතුර සිදු වුණා. අනතුරට මුහුණ දුන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට මීගොඩ මහවිද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවෙක්. සිය සොහියුරා සමග පැමිණි යතුරුපැදිය විභාග මධ්‍යස්ථානයේ දෙසට හැරවීමේදී පිටුපසින් පැමිණි ලංගම බස් රථයක ගැටී තිබුණා. අනතුරින් තුවාල ලැබූ සිසුවා සහ ඔහුගේ සොහියුරා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මැදිහත් වීම මත සිසුවාට රෝහලේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන්නා. අනතුරින් එම ස්ථානයේ නැවතා තිබූ ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකටද හානි සිදු වුණා. අපවාර්තාකරු පැවසුවේ අනතුරින් තුවාල ලැබූ සිසුවා සහ ඔහුගේ සොහියුරා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. අපරීක්ෂාකාරී රියදහවණය මෙම අනතුරට හේතුව බව පොලිසිය පැවසුවා. මගීන් සහ අනිකුත් වාහන පිළිබඳව අවධානයෙන් රියපැදවීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප යලිත් රියදුරන්ට අවධාරණය කරනවා. ජාති ආගම් කුල බේදයක් නැතුව ජනතාවට නිවාස සහ ඉඩම් හිමිකම ලබා දෙන එකම යුගය යහපාලන යුගය කියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියනවා. එතුමා මෙහෙම කිව්වේ හම්බන්තොට ප්‍රදේශයේදී. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට ලුණුගම් වෙහෙර මහලුත් ගම්මාර ප්‍රදේශයේ ඉදිවන සත්‍රුවනගම ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මානයට අද මුල්ගල තිබුණා. ඒ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගම්මානයේ නිවාස 50ක් ඉදිකිරීමට නියමිතයි. කාලයක් තිබුණා පක්ෂග්‍රාහීත්වයට වෙනත් වෙනත් සම්බන්ධකම් වලට ප්‍රමුඛතාවය ලැබුණු යුගෙ. එහෙම තිබිලත් ඉඩම් ටික බෙදුන්නේ නැහැ. බොහෝ වෙලාවට පාලකයෝ උත්සාහ කරේ ඉඩම් වල අයිතිය තමන්ට ලබා ගන්න. තමන්ගේ පවුලේ සමාජිකින්ට ලබා ගන්න. තමන්ගේ හිතමිතුරන්ට බෙදලා දෙන්න. ඒ කාලේ මහජන නියෝජිතින් ලැබුණා අක්කර 500 ඉඩම්. නමුත් පොඩි මිනිහට එක බිම් අඟලක්වත් ලැබුණේ නැහැ. දැන් ඔබලට සතුටු වෙන්නට පුළුවන් අද වෙන විට අපි මේ හැම පුද්ගලයෙකුට ඉඩම් පැත්තෙන් සවිබල ගන්නලා තිබේ. ලක්ෂ 5ක ආධාර ලබා දෙනවා එක ගයක් හදාගන්න. අපි සලකන්නේ පක්ෂයට නෙමෙයි, ජාතියට, ආගමට, කුලයට නෙමෙයි. අපි සලකන්නේ නැති දෙරිකම්. මාතර ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගැටුණු වාහනයක් අනතුරින් පසුව පලා ගොස් තිබෙනවා. අදාළ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ පසු ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේදී අද අලුයම රියානතුරකට ලක් වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආයතනයක මූරකරුවෙකු සේවයේ නිමවා නිවස බලා යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයා තිරෝද රථකරුවෙකු කොටවිල ලැබීම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහලට මාරු කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු ඔහු අනතුරට ලක් කර පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරනවා. රුපියල් 99ක කතා කාලයක් නැති වෙන කලින් දාගන්න. සුපිරි ක්‍රිකට් තරුවක් බොලිවුඩ් තරුවක් සමග එක්වුණු විවාහ මංගල්‍යයක අසිරිය දකිමු මේ විරාමයෙන් අනතුරුව. සහ ක්‍රීඩාව අපූර්වට සුසංයෝග වුණු විවාහ මංගලෝත්සවයක් පිළිබඳව ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වනවා. ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ සුරූපී රංගන ශිල්පිනි අනුෂ්කා ශර්මා අතරයි. විවාහය සිදු වී තිබෙන්නේ ඉතාලියේදී බවයි දැනගන්නට ලැබෙන්නේ. සුපිරි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි තම දීර්ඝකාලීන පෙම්වතිය වූ බොලිවුඩයේ සුපිරි නිළි අනුෂ්කා ශර්මා සමග ඊයේ විවාහ වුණා. ඉතාලියේදී පැවැත්වුණු විවාහ මංගල්‍යය සඳහා පවුලේ ඥාතීන් ඇතුළු සමීප හිතවතුන් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කර තිබීම විශේෂත්වයක්. විවාහ දිවියට එළඹුණු බව අනුෂ්කා සහ කෝලි තම ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණා. මෙය සැලකෙන්නේ ලොව පුරා ක්‍රීඩා ලෝලින්ගේ මෙන්ම බොලිවුඩේ වැඩිම අවධානය දිනාගත් විවාහ මංගල්‍යයක් ලෙසටයි. කෝලි සහ අනුෂ්කාට බොලිවුඩේ සුපිරි තරු මෙන්ම
ක්‍රිකට් ක්‍රීඩකයන් රසක්ද සුබපැතුම් එක්කර තිබුණා. 2013 වසරේදී වෙළඳ දැන්වීමක් අතරතුර කෝලීසා අනුෂ්කාගේ පෙම් සම්බන්ධතාව ඇරඹුණු අතර අවස්ථා කිහිපයකදී ඉන්දියා මාධ්‍යයේ මේ දෙදෙනා උණුසුම් මාතෘකාවක් වුණා. කෙසේ වෙතත් ඉන්දියාවේදී තවත් විවාහ සැමරුම් උත්සව දෙකක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙසැම්බර් 21 වෙනිදා දිල්ලිහිදී පැවැත්වෙන විවාහ සැමරුම් උත්සවය සඳහා ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් සහභාගී වන අතර දෙසැම්බර් 26 වෙනිදා මුම්බායිහිදී පැවැත්වෙන උත්සවයට බොලිවුඩයේ සුපිරි කලාකරුවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිතයි. අපි දැනට ඔබෙන් සමු ගන්නවා යලිත් ඔබ අප මුණ ගැහෙන්නේ රාත්‍රී 10:30ට live at 10:30 සමගින්. ඔබට සුබ රාත්‍රියක්.